අපි ආඩම්බරෙන් කතා කරනවා අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙන රටක් ගැන. අපි ආඩම්බරෙන් කතා කරනවා ආසියාවේ පරණිතම ප්‍රජාතන්ත්‍රවාදී තියෙන රට සර්වජන චන්දබලයේ මුලින්ම හම්බෙච්ච රට කියලා. අපි ආඩම්බරෙන් කතා කරනවා ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරය බිහි කරපු රට කියලා. එහෙම රටක මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා මේ නිදහස් සතුරස්සේ ඉස්සරහට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන්න. ඒ පිළිබඳව මම කනගාටු වෙනවා මෙවැනි පාලක පන්තිය පත් කර ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ එහෙම වෙලා තියෙන අපේ වරදින් අපි දඬුවම් කළ යුතු තැන දඬුවම් කළේ නැහැ. වරදට විරුද්ධ නොවීමම තමයි ලොකුම වරද. ඒක නිසා මම මේ රටේ ජනතාවගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා අද ඉඳලා විරුද්ධ වෙන්න. මේ නැති වෙන්නේ ඔබේ රටේ අනාගතය, ඔබේ දරුවන්ගේ අනාගතය. හොඳම දේ ඔබේ දරුවන්ට දෙන්න ඕන නම් අද විරුද්ධ වෙන්න. අනාගත දරුවන්ට, අනාගත පරම්පරාවට හොඳ රටක් බිහි කරන්න. මේ රටේ තියෙන ප්‍රශ්න දගෙද්දී හද කියනවා. මොකද මේක මේ බලාගෙන ඉන්න බෑ. ඉතින් මේ තරුණ සමාජය එකතු වෙලා දැනගත් අපි, මොකද අපි හිතනවා අපේ තියෙන හියුමිලිටි එකත් එක්ක අපිට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරුව ඇති කියලා. ඒත් පැහැදිලිව පේනවා මේ අවස්ථාවේදී අපි ගාව උත්තර තියෙනවා මේ ප්‍රශ්න වලට. අපිට පුළුවන් මේ ප්‍රශ්න විසඳන්න. ඉතින් තරුණයෝ විදිහට තරුණියන් එකතු වෙන්න මේ වගේ අවස්ථාවක් නැති කරගන්න එපා. මොකද අපි ආය බලාගෙන හිටියොත් ගෙදරට වෙලා මේක කවුරු හරි විසඳයි කියලා ඒක විසඳෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මෙතෙන්ට ආව එක ලොකු දෙයක්. මේක ඕගනයිස් කරපු එකත් ලොකු සේවයක්. අපි මේකෙන් නතර වෙන්නේ නැතුව කිව් විදිහට ගමේ අයත් එකතු කරගෙන කොළඹ අයයි ඔක්කොම එකතු වෙලා මේ රට බේරගමු.